ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ආණ්ඩුව විවේචනය කළ සුසිල්ට රාජ්‍ය ඇමති ධුරය අහිමි වෙයි රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි මහින්ද රාජපක්ෂ අගමැති කරන්න ඡන්දෙ නොදුන් රටේ හිටපු නැති අය අද අපිව අයින් කරනවා රාජ්‍යමතිකම ඉවත් කළ සුසිල්ගෙන් චෝදනා රාජ්‍යමති දුහුරේ අහිමි කළ සුසිල් ත්‍රිරෝද රතේන්ම ගෙදරයයි පොලට ගිහින් සුසිල් ගහපු හයේ පහර නිසා සුසිල්ව අවුට් කළා හැබැයි ලන්ස ගහපු හයේ පහරවල් දෙකට මුකුත් නැහැ මෛත්‍රී මාතලේදී කියයි බැසිල්ගෙන් ජනතාවට සහන රැසක් මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ පැසසුමට ගෑස්වල සංගීතය වෙනස් කරන්න අවසර දුන් සමාගම් ලොක්කන් කවුද අලුතින් එන්න හදන සමාගම් වල අයිතිකාරීන් කවුද රජයේ වෛද්‍ය නිලධාරීන් අගමැති හමු වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් සුසිල් ප්‍රේමචෛත් මහතා සාමාන්‍යයෙන් කියන්න තියෙන දේ කෙලින් කියන දේශපාලඥයෙක් ලෙස ප්‍රසිද්ධයි අදී නීතිඥවරයෙක් වන ඔහු බුද්ධිමත් දේශපාලඥයෙකු බවයි ජනතා විශ්වාසය. අද ඔහුට රාජ්‍ය ඇමතිකම අහිමි වුණා. ඒ ජනපති නියෝගයෙන්. සුසිල් ප්‍රේමචන්ද් මහතා පසුගිය දිනවල සිදු කළ සැර ප්‍රකාශ රාජ්‍ය ඇමතිකම අහිමි වීමට ආසන්නතම හේතුවද. හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා අද ත්‍රිරෝද රතෙන් ගෙදර ගියා. රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කටයුතු කළා. ඒ විධායක ජනාධිපති ධුරයේ පැවරී ඇති බලතල ප්‍රකාරවයි. වෘත්තීන් අධිනීතිඥවරයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක්. 2001 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා සිය දේශපාලන දිවිය තුළ අමාත්‍ය ධුර රැසක් හොබවනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ලෙස 2004 වසරේ ජනවාරි මාස 20 වනදා සිට 2015 වසරේ අගෝස්තු මාස 14 වනදා දක්වා කටයුතු කළා. දේශපාලන ගමනේ මෙන්ම අධ්‍යාපනික වශයෙන් අති දැවැන්ත දැනුම් සම්භාරයකින් ඔහු පරිපූර්ණයි. මේ රටේ බොහෝ දේශපාලඥින් දුහුරේට පමණක් සීමා වී කටයුතු කරන පසුබිමක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දේශපාලඥයෙකු ලෙසයි කටයුතු කළේ. වෙනත් තැන්වල හදන නීතිවලට පාර්ලිමේන්තුවේ අපි අත උස්සන්නේයි. මේ විදිහට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කතිකාවක් සමාජය තුළ ඇති කිරීමට සුසිල් ප්‍රේමජයත් මහතා කටයුතු කළා. මේ පාර්ලිමේන්තුවේ අපි ඇවිල්ලා ඉන්නේ නීති සම්පාදනය කරන්න. හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතෙන්ට ගෙනල්ලා අපි අත උස්සන්න හදලා හරියන්නේ නැහැ. අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ ආයතනට ඇවිල්ලා නැහැ. එහෙමයි ඉන්න පුළුවන්. මම නීති උපාධිකලේ 82 ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 85 දැන් අවුරුදු 36ක් පළවෙනි අවුරුදු 10ම මහාධිකරණයේ නඩු කතා කළේ මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා සමහරු ඒව දන්නේ නැහැ සමහරු හිතාගෙන ඉන්නේ අපි මේ මොන්ටිසෝරි ගිහිල්ලාවිල්ලයි කියලා කොහෙවත් හදනවා නීති මෙතෙන්ට ගේනවා කන්සල්ටේටිව් කමිටියකට ගේනවා මෙතන ඇවිල්ලා ඉතින් අපි අත උස්සන්න ඕනේ ජනතාව අපියපත් කළා තින්නේ සිග්නල් කණු වෙන්න නෙවෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මම කියනවා එසේම පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ආందోරණාත්මක ප්‍රකාශයක් කරමින් සුසිල් ප්‍රේමජයත් මහතා පැවසුවේ රජයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මුලින්ම අසමත් බවයි. විශේෂභාරව ඉන්න අය ආණ්ඩුවේ දැනගන්න ඕනේ බඩු මිල පාලනය කරලා දෙන්න. පාලනය කරන්න ති වෙලපයින් සූදානම් වෙලා කරන්න එපා. පෝර නැති කළාම ගොවියන්ට පෝර දාලා කොහොමද පල දාව ගන්න? කරන්න බැරි දේවල් කරන්න ගිහලා තමයි රටම අමාරුයි දාලා තියෙන්නේ. ඒකට වග කියන්න ඕනේ තීන්දු ගත්ත අය. ඩොලර් ප්‍රශ්නේ ඉතින් ඩොලර් නැති කරපු අයගෙන් අහන්න ඕනේ ඩොලර් කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ කුසුකර්ම අමාත්‍යතුමාට මේක කරන්න බැරිද? කුසුකර්මතුමා ෆේල් නේ. ෆේල් අය කවුද කියලා පේනවා මිනිස්සුන්ට. අපි ආණ්ඩුවට අපි තීන්දු ගන්න තැන් වල නැහැ නේ. අපි බංකුවක් උඩ තියලා තියෙන්නේ. අපි රිසර්ව් ඉන්නේ. තීන්දු తీරන ගත්තත් හරි තීන්දු తీරන ගත්තත් හරි තීන්දු ගන්න තිබුණා. දැන් කල් පැනලා. දැන් ඉතින් වෙන කට්ටියකට තමයි තීන්දු ගන්න වෙන්නේ. සම්පූර්ණ වාක්‍යෙම ගන්න ඕනේ මේ ඒ විශේෂ භාරව ඉන්න ඇමතිවරු තීන්දු ගත්ත ප්‍රතිපත්ති තීන්දු ගත්ත අය කරන්න බැරි අය ඉංගිලා පුරවන් අරලා දෙන්න ඕනේ මේ ප්‍රකාශයත් එක්කම සුසිල් ප්‍රේමජයත් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමට ගියේ දින දෙකක් පමණයි ඊයේ රාත්‍රියේ රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීගත් තීන්දුවක් අනුව ඔහුට සිය ධුරය අහිමි වුණා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමාද දැනගත්තේ මාතින් බබයි සුසිල් ප්‍රේමජයත් මහතා ප්‍රකාශ කළේ මම ඡන්දෙන් දිනලා තින්නේ හැමදාම මම ජාතික ලයිස්ට් වලින් ඇවිල්ලා නැහැ සම්දානි ලේකම් හැටත් මම ජාතික ලයිස්ට් එකකින් ඇවිල්ලා නැහැ තරඟ කරලා ඇවිල්ලා තින්නේ ඒ කියන්නේ ජනතාව අපිට ඡන්දෙ දීලා ඉවලා තින්නේ එන ජනතා ප්‍රශ්න කතා කළ යුතු තැන් වල කතා කරන්න ඕනේ නිවැරදි කරන්න අවශ්‍ය අදහස් ප්‍රකාශ කරන්න
සාධාරණ විවේචනයක් ඉවසන්න බැරි නම් හරි අමාරුයි දේශපාලනය කරන්නයි රටක ඉදිරි කටයුතු සංවර්ධනය කරගෙන යන්න. දැන් අපි දැක්ක පසුගිය කාලය තුල මහාචාර්යවරු තනතුරු වලින් දාලා ඇවිල්ලා තනතුරු බාර අරගෙන ඒවා යනකොට තම සිත්තරු. ඉතින් මේන් කරන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාවගේ බුද්ධියට යම් ආකාරයක කරන සමච්චලයක්. අපිට පුළුවන් කමක් නැහැ මහජන නියෝජිතය හැටියට ජනතාවගේ පැත්තෙන් කරුණු කියලා නිවැරදි කරගන්නවා හැර මේක එසේ කියලා එහෙම ඉන්න. දැන් බලන්නකො හම්බන්තොට පැත්තේ චීන කොඩිය ගහනවා. කෙරවල පිටි පැත්තේ සමහරට වටේ රටක කොඩියක් ගහව හේට අනිද්දට. තෙල් ටැංකිය සංකීර්ණ හේට වෙනකොට ඉන්දියාවේ කොඩිය අපේ කොඩිය දෙකම ගහනවා. ඒකද මේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි අනාගත කාලය තුල නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ බිහි විය යුතුයි. ඒ තැනට අද ජනතාව පෙළගැසෙමින් සිටිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග ඉදිරි දේශපාලන ගමන යනවා කියන්නේ. නෑ මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ අද රටේ විවිධ දේශපාලන ප්‍රවාහයන් තියෙනවා. සමාන අදහස් දරන පිරිස් එක ගුණුවකට එවි තීරණාත්මක වෙලාවක අපි බලමු ආණ්ඩුව බලයට ගෙනීමේදී අපේ කාර්යභාරයක් අපි ඉටු කළානේ දැන් ওই තනතුරු දරන සියල්ලම ලංකාවේ හිටියෙත් නෑ සමහර සමායන්න මේක කියනවලට සමහරු ඡන්දෙ දැම්මෙත් නෑ 2004 ඡන්දෙ දාන ලංකාවේ හිටියේ නෑනේ හැබැයි අපි අපේ කාර්යභාරය ද ඉටු කළා නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබූ ඡන්ද පදනමට තමයි තව කොටසක් එකතු වෙලා මේ ජයග්‍රහණයන් සියල්ලම අපි පෞද්ගලික කාලය තුල ලබා ගත්තා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජිය අපිට වටිනාකමක් තිබුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වටිනාකමක් දුන්නා අපිට. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වටිනාකමක් දුන්නා නමුත් අවසානයේ අපි එතනින් ඉල්ලස් වෙලා ආවේ. අස්කලේ නෑ ලේකම්තුරුයි. දැන් අපිව තනතුරුලින් ඉවත් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අගමැති කරනකොට ලංකාවෙත් හිටපු නැති චන්ද්‍රිකාවත් පාවිච්චි නොකරපු අය. අගමැතිතුමා කතා කළේ වචනෙන්ද? අගමැතිතුමා දැන් කතා කළේ නැහැ. එතුමා ඉතින් මේ එතුමාගේ අදහසක් ඇති. මම හිතන්නේ මේ අලුත් අවුරුද්දේ සිරුදේ හොඳින් සිදුවෙනවා කියලා මේක සතුටු සිතින් බාර ගන්න. රාජ්‍ය ඇමති දුහරෙන් ඉවත් කළ සුසිල් ප්‍රේමජයන් මහතා ත්‍රිරෝද රථයකින් නැග පිටත්ව ගිය අයුරුයි මේ. දැන් වාහන ඔක්කොම බාර දීලා තින්නේ බඩු බාර දීලා තින්නේ. දැන් මම ත්‍රිවිල් එකේ තමයි යන්නේ. හැබැයි උසාවි ගිහිල්ලා වාහනයක් ගන්න. හොරකම් කරලා ගන්න ඒවා නෙවෙයිනේ. හරි. උපානාගත එක ඇමතිවරයෙක් ඉවත් කිරීමෙන් පමණක් ආණ්ඩුවේ ඇති පිපිරීම වළක්වා ගැනීමට හැකිවන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ආණ්ඩුවට හය පහරක් ගහපු සුසිල් ප්‍රේමචන්ද්ගේ ඇමතිතුරේ ඉවත් කරන්න කටයුතු කළත් ආණ්ඩුවට හය පහරවල් දෙකක් ගහපු ලංසා ඇමතිවරයාට එසේ නොකරන්නේ ඇයිදැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කරනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේ අවුරුද්දේ ඡන්ද ප්‍රතිඵලයක් ලැබුවා. මම දැන් පොළොන්නරුව ඉඳලා කාර් එකේ එන ගම. මේ අවුරුද්දේ ඡන්ද ප්‍රතිඵලය තමයි පළවෙනි නිකුත් වෙච්ච ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පොලී ගියා. හැම සුමානෙම යන්නවා. ගිය සෙනසුරාදා පොලී ගියාම ආමඳුරනේ මාධ්‍යවේදීන් ළඟට ගිහිල්ලා මයික් එක අල්ලලා ඇව්වා කොහමද ආණ්ඩුව කියලා. සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා උත්තරයක් දුන්නා. දීලා ස්වීප් එකකුත් අරගෙන ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. පැය 24ක් යනකොට මම කියපු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. දැන් උදේ ජනාධිපතිතුමා විසින් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා වහා ක්‍රියාත්මක පරිදි ඇමතිතුරෙන් අස්කරුවා. මට පේන විදිහට 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් අස්කිරීමෙන් පමණක් සිදුවෙන සිදුවීම් වළක්වා ගන්න ආණ්ඩුවට නොහැකි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත් ආණ්ඩුව හැදුනොත් ආණ්ඩුව හරි දේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක් වේදනා හඳුනා ගත්තොත් ඔය පිපිරීම වළක්ව ගන්න පුළුවන් වෙයි. පොහොර නැතුව දුක් විඳින ගොවියා විඳින දුක මේ රටේ මෑත ඉතිහාසයේ අපි දන්නා පරිදි ඉංග්‍රීසි පාලකයන්ගේ කාලෙවත් ගොවියාට මෙහෙම වේදනාවක් දුන්නේ නැහැ. තලලා පෙරලා පාගලා බෙල්ල මිරිකලා නැගිටින්න බැරි වෙන්න ඉවරම කරලා තියෙනවා ගොවියා සහ කෘෂිකර්මය. මේ රටේ ගෙවල් වල ගෑස් ලිප් පිපිරෙනකොට අද වෙනකම් ඩිට්‍රෝ ගෑස් සමාගමේ සංවිතිය වෙනස් කරපු තාක්ෂණ නිලධාරීන්ට කෙමිකල් ඉංජිනියර්ස්ලාට කිසිම විරුද්ධව පරීක්ෂණයක් නැහැ. සුසිල්ව අස්කිරුවා පොලේ ගිහින් කියපු කතාවට ලංසෑමිතුමා ගම්පහ උවිතත් දරුණු ප්‍රකාශයක්. එයා හයේ පාරවල් දෙකක් ගැහුවා දැන් දවස් 3කට ඉස්සෙල්ලා. හැබැයි ලංසට නෑ චාට් සීට් එකක් ඉල්ලා ASCII. මන් දන්නවා හේතුව ලංසට ආද තියන්නේ නෑ. ඒ මොකද ලංසා ඔක්කොම දන්න මිනිහ. වෙන හේතුවක් නෙවෙයි. අපි මේ ආණ්ඩුව හැදුවා. මේ ආණ්ඩුව අපි බලයට පත් කෙරුවා. පොහොට්ටුවේ ජීර්ණ වෙලා ඉන්න තම මහත්තුරු සමහර අය කියනවා 69 ලක්ෂේ ඒගොල්ලන්ගේම තමා කියලා. නැහැ 69 ලක්ෂේ ඒගොල්ලන්ගේම නෙවෙයි. මේ ආණ්ඩුව සඳාන ආණ්ඩුවක්. එතන ප්‍රබලම පක්ෂය අපි.
ආණ්ඩුවේ දේවල් ආණ්ඩුව ඇතුලේ කතා කරනවා මිස එළියේ කතා කිරීම සුදුසු නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා. ජනාධිපතිවරයාගේ තීරණය හරි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එමෙන්ම සුසිල් ප්‍රේමචන්ද් මන්ත්‍රීවරයාට අද සමගි ජන බලවේගයෙන් ආරාධනාවක්ද ලැබුණා. සුසිල් ප්‍රේමචන්ද් මන්ත්‍රීවරයා ගැන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද කතා කළා. සුසිල් ප්‍රේමචන්ද් මන්ත්‍රීවරයාව ජනාධිපතිවරයා අද උදෑසන රාජ්‍ය අමාත්‍ය ධුරේ නෙරපීමත් සමග මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ඔහුගේම කණ්ඩායමේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කළා. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් සුසිල් ප්‍රේමචන්ද් මන්ත්‍රීවරයා ගැන විමසූ විට ඔහුගෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයක්. संबंध නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විනය පිළිබඳ ගැටලුවක් නිසා ජනාධිපතිවරයා එම තීරණය ගත් බවයි. මම දන්නේ විනය පිළිබඳව ගැටලු කිහිපයක් පැනගිලා තියෙනවා. ඒ වගේම සහෝදර කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යතුරු විචනය කිරීම පිළිබඳව ලොකු චෝදනා තිබ්බා. බොහෝ දෙනෙක් ඇහුවා ඇයි මේක බලාගෙන ඉන්නේ කියලා. ඉතින් එහෙනම් මම දන්නේ ජනාධිපතිතුමා යම් කිසි තීන්දුවක් ගන්න ඇති. ඒ පිළිබඳව ඉදිරියේදී එතුමා විසින්ම ප්‍රකාශ කරයි. අපි ආණ්ඩුවක ඉන්නවා නම් අපිට සාමූහික වකිමක් තියෙනවා. ආණ්ඩුවේ යම් කිසි ක්‍රියාවකට අපි අකමැති නම් ඒ අකමැති ක්‍රියාව අපිට කැබිනට් මණ්ඩලය හෝ කණ්ඩායම් රැස්වීම කතා කරන්න පුළුවන්. ඒක මේ තැන් තැන් වලට මෙතර කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු නොවු බව අමාත්‍ය දළ සලහ පෙරුම මහතා අද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. මාධ්‍ය සාකච්ඡාවට එන ගමන් තමයි මේ ප්‍රවෘත්ති කනවැකුණේ. ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරපු තීන්දුවක් නෙමෙයි මේක. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට පැවරිලා තියෙන බලතල අනුව එතුමා විසින් ගන්න ලැබූ තීරණයක්. පක්ෂයක් අභ්‍යන්තරයේ සාකච්ඡා කළ ගන්න ලැබූ තීරණයක් නෙමෙයි. අපේ සමීප මිත්‍රෙක් විදිහට අපි මේ පිළිබඳව ක්ෂණිකවම දැනුනේ කනගාටුවක්. නමුත් ඒක ජනාධිපතිමාට ඕන වෙලාවක ප්‍රධාන හේතුව කුමක්ද කියලා. කෙසේ වෙතත් වාසුදේව නානායක කරාමාත්‍යවරයා පැවසුවේ කැබිනට්ුවේදී සුසිල් ප්‍රේමජයන්ත් මහතා සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි. ඉවත් කිරීමේ හේතුව ඔහු කරපු අන්තිම ප්‍රකාශය නම් ඒ ගැන මායිතන්නේ පොදු ජන පෙරමුණේ යම් කිසි විමර්ශනයකින් පසුව තමයි එවැනි පියවරක් ගන්න ඕන. රජයේ විවේචනය කරන්න බැරි නම් ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් දක්වන්න බැරි නම් කැබිනට් එකේ ඉන්න බැරි නම් යන්න කියලා කියනවා. ඔය කාරිය එහෙම කිව්වට අපි අයිතිය ලබා ගන්නවා. කැබිනට් එකේ ඉඳිමින් ආණ්ඩුවේ යම් කරුණු ගැන වෙනස් මත බල කරන්න. පළ නොකිය පළා බෙදීමක්. එතකොට තවදුරටත් ඉන්න නෑ මේකක් නෑ මේකේ තියෙන්නේ අපි ආනවා අපිට පුළුවන් ද වෙනස් මත බල කරන්න. අපිට වෙනස් මතය බල කරන්න බැරි නම් ඒක අපිට අපේ දේශපාලනයට අපි කරගන්න ලොකු හානියක්. ඒ පැවිදි කැබිනට් හමුවේදී එවැනි තීන්දුව తీරන දැනුම් දුන්නද අමාත්‍ය ධුර වෙනස් වෙනවා හෝ එමෙයි. හැබැයි සුසිල් ප්‍රේමජයන්ත් අමැතිතුමා ගැන ප්‍රකාශ වුණා ඔහුගේ කරුණු දැක්වීම ඒගොල්ලන්ගේ අදහසේ හැටියට ආණ්ඩුවට කරපු බරපතල හානියක් කියලා. ඔබතුමාගේ යම් විශ්වාසකාරකකින් එවැනි නෑ මට එමේ ගන්න. මට කිසිසේත්ම මගේ අමාත්‍ය ධුරේ අහිමි වීමක් කැබිනට් මණ්ඩලෙන් ඉවත් කිරීමක් පිළිබඳ කිසිම අවධානමක් නෑ. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ රජයේ ඇතුලේ දේවල් රජය ඇතුලේම කතා කරන්න කොන්දක් තියෙන්න ඕනේ කියලයි. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමාව අස් කළා තියෙනවා. එතුමා රජයේ විවේචනය කරලා තියෙනවා. රජයේ වැඩ පිළිවෙල විවේචනය කරලා තියෙනවා. ප්‍රතිපත්ති විවේචනය කරලා තියෙනවා. ඒ නිසා එතුමා විවාද කරලා තියෙනවා. ඉන්න අමාත්‍යවරයෙක් විදිහට කොන්දක් කියන කතා කරන අවස්ථාවක් නැද්ද මේ ආණ්ඩුව තුලද? යම් කිසි ප්‍රකාශයක් කරනවත් කොන්දක් නැත්. කොන්ද තියෙන්න ඕනේ ආණ්ඩුව ඇතුලේ ඉඳන් කතා කරන්න. Taman කණ්ඩායමකට ක්‍රීඩා කරද්දී ඒ කණ්ඩායම ඇතුලේ තියෙන දේවල් ඇතුලේ කතා කරන්න ඕනේ. ඒ කොන්ද තියෙන්න ඕනේ ඇතුලේ කතා කරන්න. එළියේ කතා කරන්න නෙමෙයි. පාර්ලිමේන්තුවේ කණ්ඩායම කියන්නේ අතිගරු ජනාධිපතිතුමා ගත්තේ හරි තීන්දුවක්. මේ තීන්දුව මීට ඉස්සෙල් ගත යුතුයි කියලා. 55 ලක්ෂයක් ඉන්නවනේ ජනාධිපතිතුමාට විරුද්ධව ඡන්දෙ දුන්නයි. විපක්ෂකාරී බාරේ කරන්න නෙමෙයි මේ රටේ ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ. ජේස්ට්ව හැටියට මේගොල්ලෝ ආදර්ශයක් වෙන්න දෙපේ අනිත් අයට. මෙතර අමාත්‍ය ධුරේ නෙරපීමට ලක් වූ
සුසිල් ප්‍රේමචන්ද් මහතාට සමග ජන බලවේගයට එක්වන්නයි අද විපක්ෂය ආරාධනාවක් කළා. ඒ මරික්කාර මන්ත්‍රීවරයායි. මහජන නියෝජිතයෙක් කියන්නේ තමන් පත් කරපු ජනතාවගේ පීඩණය වෙනුවෙන් ප්‍රශ්න වෙනුවෙන් හඬනා ගන්න අයිතිවාසිකම් තියෙන පුද්ගලයෙක්. ඒ නිසා මහජන නියෝජිතයෙක් තමා පත් කළ ජනතාව වෙනුවෙන් අවංකව අදහස් දැක්වීම තුරින් එතුමාගේ ඇමතිකම ඉවත් කිරීම සම්බන්ධව ඒක සාධාරණ නැහැ. ඒක සම්පූර්ණ වැරදි වැඩක් කියලා තමා අපි හෙලා දකින්න නිසා දැන් මේ ඕට්ටු වගේ ජනතා විරෝධී ජනතාව නොමරා මරණ ජනතාව කබලෙන් විපට වට්ටවන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු නොකරන තැනක සුසිල් ප්‍රේමජාත් මහත්තයාට තවදුරටත් ඉන්න එපා කියලා අපි කියන්න කැමතියි. අපි එතුමාට ආරාධනා කරනවා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් ජනතාවගේ පැත්ත හිට ගන්න ඒ වෙනුවෙන් සමග ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා අපි එතුමාට ආරාධනා කරනවා. රට මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක. බාණ්ඩ සහ සේවා ගිනි ගණන්. මේ වගේ වෙලාවක කිසියම් හෝ සහනයක් ලැබීම ජනතාවට විශාල අස්වැසිල්ලක්. පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් ශේෂ්ත්‍ර රැසක් සඳහා සහන රැසක් ලබා දීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් අනුමැතිය හිමි වූ සැනින් ජනතා සහන පිළිබඳව දැනුම් දීමට මුදල් අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවනු ලැබුවා. දාම මේ කොවිඩ් උවදුරත් එක්ක සමස්ත ලෝකවාසීන්ටම සෑම රටකටම ඉතාම දුෂ්කර අවස්ථාවක තියෙන වෙලාවක දැඩි වෙහෙසක් දරලා අපි යම් ආකාරයක සහන සැපීමට හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය යම් කිසි කටයුත්තක් කරන්න අපිට පුළුවන් ලැබිලා තියෙනවා. ඒ අනුව මෙන්න මේ සහන ටික අපි ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුව කර බව සඳහන් කරනවා. පළවෙනි එක මේ රටේ රාජ්‍ය සේවකයින් මේකට සියලු සංසා මණ්ඩල අධිකාරීවල අයති වෙනවා. ඔවුන් සියලු දෙනාටම මේ මාසේ ඉඳලා ජනවාරි මාසේ ඉඳලා මාසික දීමනාවක් ලෙස රුපියල් 5000ක අතිරේක දීමනාවක් ඔහුගේ පදියට ලබා දෙනවා. ජනවාරි මාසේ ඉඳලා 3500 ලබා දෙන සියලුම සමුර්ධිලාභීන්ට තව අතිරේක රුපියල් 1000ක අමතර දීමනාවක් ලබා දෙනවා. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් උන්ට යම් කිසි විදියක අස්වැන්න අඩුවීමක් සිද්ධ වුණාම ඕ නූනක් අපි රුපියල් 75 ගානේ සෑම බී කිලෝ එකටම ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරනවා. ඒ අතර විශේෂයෙන්ම වතුකම් කරුවන්ට වතුකම් කර පවුලක් සඳහා තිරිඟු පිටි කිලෝ 15ක් රුපියල් 40ක සහන ආධාරයක් එක්ක කිලෝවාර රුපියල් 80 ගානේ ලබා දීමට තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම සියලු අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් ද්‍රව්‍ය වල සම්පූර්ණ බදු වලින් නිදහස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ආබාධික සෙබළුන් සඳහා ඔවුන්ට අර රුපියල් 5000 ජනවාරි මාසෙ ඉඳලම ගෙවන බව මේවා කරනවා. විශේෂයෙන්ම ලෝක බැංකුවත් ආසියානු සම්බන්ධ බැංකුවත් IMF එකත් එක්කත් මේ පිළිබඳව අපේ ආර්ථිකයේ ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරලා තියෙනවා. නෑ IMF එකට යන්න තීන්දුවක් අරෙන්නේ නෑ. IMF එක සාකච්ඡා කළ යුතුයි කියලා තමයි තීන්දුව අරගත්තේ. ඒ සියල්ල අපි පදනම් වෙන්නේ IMF එකද World Bank එකද වෙන කවුද කියන එක උඩ නෙවෙයි, ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් බලලා තමයි මේ තීන්දුව ගන්න. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී මෙරට හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වී තිබෙනවා. කන්නේ විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිපික් කලාපීය කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනු ලබනවා. 2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් 7කින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව රටවල් 165ක් අතරින් 87 වන ස්ථානයට පත්ව ඇති බව විග්නරාජා මහත්මිය පෙන්වා දුන්නා. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙල සඳහා විදෙස් ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරුණා. ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු මණ්ඩලය මෙතෙක් පවත්වාගෙන ආක්‍රමවේදයටම ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී ශ්‍රේණිදාර වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු මණ්ඩල මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදයටම ඉදිරියටත් පවත්වාගෙන යන්නයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නා. මෙතෙක් පැවති ක්‍රමවේදය ඇතම් නිලධාරීන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යාමෙන් අර්බුද මතුවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවයට පත් නොකර වෘත්තීය සමිති සමග ආයතන සංග්‍රහයට අනුව ක්‍රියා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. වෛද්‍ය පරිපාලනය ජේෂ්ඨ කනිෂ්ඨ ලෙස කොටස් දෙකකට බෙදා ක්‍රියාත්මක නොකර එකම නියදියක තබා කටයුතු කරන්නයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනී මහතා මෙහිදී යෝජනාවක්ද ඉදිරිපත් කළා. ඇත්තටම අද වන විට බරපතල ජනතා අප්‍රසාදයකට ගෑස් සමාගම් ලක්ව තිබෙනවා. විශේෂයෙන් ලිට්‍රෝ සමාගමට අපේ රටේ ගෑස් අලවිය පිළිබඳව දශක ගණනාවක අධ්‍යක්ීම් තිබෙනවා. ලිට්‍රෝ ඉතිහාසය තුළ මෙවැනි අර්බුදයකට මේ සමාගම කවදාවත් මීට පෙර මුහුණ දී නැහැ. ඇත්තටම අවසානයේ පුපුරන ගෑස් සහ ගෑස් හිඟයත් එක්ක ලිට්‍රෝ සමාගමත් ඈවර කරාවිද? මේ ගෑස් අර්බුදය අහම්බයක්ද කියන එක මුලින්ම විමසා බැලිය යුතුයි. ඇත්තටම ප්‍රථමයෙන් ඇති වුණේ ගෑස් හිඟයක්. ඩොලර් අර්බුදය ඊට හේතුව ලෙස දක්වනු ලැබුවා. ඒ සමගමයි ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වන්නට සිදු වුණේ. ඉතිහාසයේ කවදාවත් මේ විදිහට ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදු වී නැහැ. අද වන විට අපේ රටේ ගෑස් සමාගම් දෙකම විවිධ හේතු දක්වමින් කල්ඉල්ලමින් ඉන්නවා. ජනතාව පොලිමේ ඉන්නවා. මේ අතර වාරේ නව ගෑස් සමාගම් එන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වෙන්නේ. ලිට්‍රෝ සමාගම සහ ලාෆ් සමාගම මේතාක් රටට අවශ්‍ය ගෑස් හිඟයකින් තොරව ප්‍රමිතියට බෙදා හැරියා. හදිසියේම සංවිතිය වෙනස්කොට බරපතල අර්බුදයක් නිර්මාණයට උපදෙස් දුන් පුද්ගලයින් කවුද? ගෑස් සිලින්ඩරවල සංවිතිය වෙනස් කළ පුද්ගලයින් ඇත්තටම හෙළිදරව් කළ යුතුයි. අද වන විට ගෑස් ආශ්‍රිත අර්බුදය ඇත්තටම නිර්මාණය වූවක්ද? නිර්මාණය කරන ලද්දක්ද යන්න තීරණය කිරීමට සිදුවනුයේ හෙට දවසේ අපේ රටේ අලුතින් ගෑස් විකුණන්න හදන සමාගම් සහ ඒවායේ අයිතිකාරයින් කවුද කියලා දැනගත්තම තමයි. මීට මාසයකට පෙර ගෑස් ආශ්‍රිත පිපිරීම් මක්නිසා නිවසකට හානි සිදු වුණා. ඒ ගම්පහ මිනුවන්ගොඩයි. අදවනතේ රස පරීක්ෂක කටයුතු අවසන් වී නැති බවයි වාර්තා වන්නේ. මේ නිසා අදත් එම නිවසියන්ට අසල්වැසේ නිවෙස්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. පොලිසියෙන් ඇවිල්ලා විමර්ශන කටයුතු කරාට රස පරීක්ෂණ වාර්තාවක් ඇඳවන්න ඕනේ කිව්වා. ඉතින් ඒ හින්දා අපි ඒ වෙනුවෙන් මුකුත් මේ අස් කරන්න නැතුව බලාගෙන ඉන්නවා. අදත් රාජංගනීය ගෑස් පිපිරීමක් සිදු වුණා. සිලින්ඩරය මිලදීගෙන ඇත්තේ මීට සතියකට පෙරයි. එහි සංවිතිය සටහන් කර තිබී නැහැ. අදත් සංවිතිය සඳහන් කර නැති පරණ ගෑස් සිලින්ඩර වෙළඳපළේ ඇතිතරම් තිබෙන බවයි වාර්තා වන්නේ. මේවා යලි කැඳවීම අතිශය මන්දගාමී. අඩුම ගානේ යලි ගෙන්වීම මන්දගාමී නම් විකුණන්න එපා කියලාවත් නියෝජිතයන්ට කියන තරම් ගෑස් බලධාරීන් මිහඩ ඇයිද කියලා ප්‍රශ්න කළ යුතුයි. මේ අතර අදත් සුපුරුදු පරිදි ගෑස් පෝලිම් දක්නට ලැබුණා. අනර මනුස්සයන්ට අම්බු කරන් කරන වෙලාවේ ඊයකත් අම්බු කරන් කරන දේ මම සංචාර ව්‍යාපාරය කරන්නේ මම සංගල්ලේ මේ මේ මහායොන්ට පවතින ව්‍යසනකාරී තත්ත්වය හමු වේවද ලංකා බැංකුවේ සියලු ශ්‍රේණිවල උසස් වීම් ලබා දීමට හැකි වූ බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා පවසනවා. අපි සමාජයේ විවිධ තරාතිර මේ විවිධ රැකියා වල නියුතු වන කාණ්ඩ හමු වෙලා තිබුණත් මෙවන් එකමුතු භාවයකින් සහයෝගයෙන් වැඩ කරන කාණ්ඩයක් මට මෙට පෙර හමු වෙලා නැහැ. මගේ ජීවිතයේ භාග්‍යයක් හැටියට මම සලකනවා මෙවන් ආයතනයක සේවය කිරීමට ලැබීම ගැන. පහුගිය වසර දෙකේ අභියෝග ගැන දිගින් දිගටම කතා කෙරුවත් අපි බැංකුවේ සේවක මහත්මීන් වෙනුවෙන් කළ යුතු සේවාවන් අවශ්‍ය අවස්ථාවලදී කළමනාකාරීත්වය ඉටු කළ දුන්නා. පුහුණු සේවකයන් ඔවුන්ගේ පුහුණු කාලය නිමවූ වහාම අපිට හැකියාව ලැබුණා ස්ථිර සේවයට බඳවා ගන්න. කනිෂ්ඨ විධායක නිලධාරී සිට ලංකා බැංකුවේ ප්‍රධාන පුටුව වන මහා කළමනාකාර දක්වා සියලු ශ්‍රේණිවල උසස් වීම මේ තිබුණු ව්‍යසනකාරී තත්ත්වයේ මොන බාධක තිබුණත් අපිට හැකියාව ලැබුණා නිසි අවස්ථාවේදී ලබා දෙන්න. 2020 මාර්තු 20 වෙනිදා මේ රට වසා දමනවා කියලා නිවේදනය කෙරුවා රජය. මම හිතන්නේ බහුතරයක් දැනගෙන හිටියයි කියලා. මොකද මේ වසා
දැමීම වූ ලොක්ඩවුන් අපිට අවශ්‍යතාවය දැනුණා සංචාර සීමාවන් එක්ක බැංකු කටයුතු කාර්යක්ෂම සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට රාත්‍රි පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදැසන 6ට ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.